এলিদারার পোতে দেখে ইয়েসুস মহান সে সাবা হাতটা লিউং হাতা কারিন একে প্রথম লিয়মন এপিস সবাহাবট যাবনলাদ লিপিয় একে ইয়েসুস মহান সে উনবহান সে হান্দুন্মলা দেনমা তারকা হতত পাহান রুখ হতত জ্ঞান পাহান রুখ হাতেং সংকেতবত বেন্নে সবা হাত কিয়ন এক উন্মান সে কিয়ন এ বগে ম তারকা হাতেন সংকেতবত বেন্নে এ সবা হাতে এল্ডার্স নাত্তাম পালকয়ান জ্ঞান এহেম হাঁদুনলা দিলা ইয়েসুস মহান সে কিয়নবা মম নুবগে ক্রিয়া দানি মি I know your works. Nube kriya dannawa. Mokada api Yesus wahanse wetata awahama api e Yesus wahanse ha sambandha unata passe e aadarayat ekka apiwa nikamma meheya wenawa kriyawata. ඒක ශුද්ධාත්මනන් වහන්සේම කරන දෙයක්. අපි ඉස්සල්ලා එන්නේ ක්‍රියා කරන්න නෙමෙයි. අපි එන්නේ යම් කිසි දෙයක් ලබා ගන්න පිණිස. හැබැයි ආවහම අපි ඒ ආදරය අත්දකිනවා. ඒ ආදරයට සම්බන්ධ වෙනවා. ඒ ආදරෙත් එක්ක එකතු වෙනවා. ඒ එකම නිදහසක් ලබනවා. කී දෙනෙකුට මතක් වෙනවද? යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙච්ච ගමන් ලැබපු නිදහස, සහනය, සැහැල්ලුව ඒ වගේම යේසුස් වහන්සේට තිබිච්ච ඇතිවෙච්ච ආදරේ ඒක නිසාම ක්‍රියා කරන්න අපි ටික 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 යොමු වෙනවා. ඒ වගේම ශුද්ධාත්මනන් වහන්සේ අපිට කියනවා කරන්න දේවල් මේ දේ කරන්න මේ දේ කරන්න අපි ඒක ආසාවෙන් ප්‍රීතියෙන් කරන්න යනවා. මේ සභාවත් ඒ වගේ තමයි. උන්වහන්සේ කියනවා නුඹගේ ක්‍රියා මම දන්නවා. මොනවාද ඒ ක්‍රියා? ඉස්සල්ලාම තියෙනවා කියවන දෙවනි පදේ දෙකේ දෙක. නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද? පොඩ්ඩක් මොකද නුඹේ ක්‍රියාව වැඩ කියලා කියන්නේ? ඒ කියන්නේ ලේබර් වෙහෙස. ඔබ රාජ්‍ය වෙනුවෙන් කරන වෙහෙස වෙන වෙහෙස දන්නවා. වෙහෙස වෙනවා අපිනේ දෙවනසගේ රාජ්‍ය වෙනුවෙන් නේ. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් වෙහෙසෙනවා. සමහර අයට ඔළුව හොල්ලන්න බෑනේ, හෙල්ලෙන්නේ නෑ වගේ. ඇයි ෂුවර් නෑ රාජ්‍ය වෙනුවෙන්ද කා වෙනුවෙන්ද වෙහෙසෙන්නේ කියලා? නුඹේ වෙහෙස. ඒ වගේම ඉවසීම නේද? ඉවසීම රාජ්‍යයට සේවය කරනකොට, එක එක්කෙනා අපිට රිද්දනකොට, එක එක්කෙනා රවනකොට නේද? ඉවසීම මේ සභාවට තිබුණා. මතක් වෙනවනේ ඉවසීම. ඒ වගේම නපුර කොහොම තියෙන්නේ? නුඹ නපුර නුරුස්සන බවද? නපුර නුරුස්සන බව. රුස්සන්නේම නැහැ නේ. ඒ වගේම ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝය කියන්නන් කියන්නන් නුඹ සෝදිසි කර බලා සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද. ආහා, ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. ඒ කියන්නේ
යේසුස් වහන්සේගේ නාමය නිසා දුක් කිසිලුවා. ඒක ඔබ දෙක වෙන්නේ. යේසුස් වහන්සේව පිළිගත්ත ගමන් අර වටේ හිටපු නෑදෑයෝ යාළුවෝ අපි වතෑරපු වෙලාවේ සමහර වෙලාවට පීඩා කරපු වෙලාවේ ඒවා ඉවසගත්ත හැටි මේ ලක්ෂණ හත සභාවේ තිබිය යුතු ලක්ෂණ. යේසුස් වහන්සේ කියනවා ඒවා හොඳයි, නුඹ ගාව තියෙනවා. හැබැයි මේ සභාව පිහිටවලා, ඒ කියන්නේ එපිස සභාව, මේ ලිපිය ලියනකොට එපිස සභාවට වයස අවුරුදු 40 ගාණක් වෙනවා. පාවලුතුමා අපොලොස් එක්ක ගිහිල්ලා, අපොලොස් ඉස්සල්ලා ඇවිල්ලා පාවලුතුමා ඊට පස්සේ ඇවිල්ලා තමයි මේ සභාව පිහිටෙව්වේ ක්‍රියාපොතේ. අපි එක කියවනවා 19:20 එහෙම තියෙනවා. 18:19. අර ආරම්භයේදී ඒගොල්ලන්ට තිබිච්ච ඒ ආදරයත් එක්ක ඇති වෙලා ඒ ආරම්භ කරපු ක්‍රියාවලිය ඒගොල්ලන් තුල තියෙනවා අවුරුදු 40 ගාණක් ගිහිල්ලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. සභාවේ ලක්ෂණ හතක් තියෙනවා. යේසුස් වහන්සේ කියනවා එක හොඳයි. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මම අද කතා කරන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නේ ගැන. හතරවෙනි පදය. ඉලදරව් 2:4. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. හා නුඹේ පළමු ප්‍රේමය. නුඹ අත්හැරියා කියලා තියෙනවා. මම ඔක පොඩ්ඩක් හොයලා බැලුවා ග්‍රීක වචනේ අර්ථය. ඩිවෝස් එකටත් කියන්නේ ඕකමයි. අත්හැරියා. ඈත් වුණා. නොසලකා හැරියා. ගණන් ගත්තේ නැහැ. ටේකන් ෆෝ ග්‍රාන්ටඩ් කියලා කියන නිකන් අතහැරලා දැම්මා. වැඩි උනන්දුවක් නෑ ඒ ගැන. මොකක් ගැනද? ප්‍රථම ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය. ඒ ප්‍රේමයෙන් ඔබ ඈත් වෙලා. හැබැයි ඔබ සේවය කරනවා, වැඩ කරනවා. ඒ ඔක්කොම හොඳයි. වෙහෙසෙනවා. ඉවසනවා. ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි අර ප්‍රථම ප්‍රේමය ඉස්සල්ලා තිබිච්ච අර නිදහස, ප්‍රීතිය, ප්‍රේමය ඔබගෙන් ඈත් වෙලා නෙමෙයි, ඔබ ඒකෙන් ඈත් වෙලා. ඒකයි කියන්නේ. චෝදනාව ප්‍රේමය ඔබගෙන් ඈත් වෙලා කියලා නෙමෙයි. ඔබ ප්‍රේමයෙන් ඇත් වෙලා. මොකක් නිසාද? මං හිතනවා වැඩ හන්දා කියලා. මොකද ගොඩක් වෙලාවට අපි සම්බන්ධ වෙලා යේසුස් වහන්සේත් එක්ක එකතු වෙලා ඒ ආදරය අත්දැකලා නිදහස අත්දැක්කම අපිට එනවා ප්‍රීතියක්. ඒ ප්‍රීතිය නිසාම අපි ක්‍රියා කරන්න ගන්නවා. හැබැයි ඒ ක්‍රියාවම සමහර වෙලාවට ඒ ආදරෙන් අපි වැයත් කරනවා. හැබැයි අපි හිතනවා අපි කරන දේ හරි කියලා. යේසුස් වහන්සේ කියන්නේ ඒකයි. ඔබ ප්‍රථම ප්‍රේමයෙන් ඔබ ඈත් වෙලා. ප්‍රේමය තියෙනවා උන්වහන්සේ තුල. හැබැයි ඔබ එකෙන් ඈත් වෙලා. අපේ ක්‍රිස්තියානි ජීවිතේ නිරන්තරයෙන් තිබිය යුතු මතක තියාගන්න ඕන කාරණයක් තමයි
යේසුස් වහන්සේගේ ආදරය ගැන. යොහන් 15. යේසුස් වහන්සේ අපිට දෙනවා ඒ ආදරය ගැන එළිදරවක්. මොකක්ද ඒ ආදරය කියලා? යොහාන් 15:9. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමත් නුඹලාට ප්‍රේම කළෙමි. ආහා. මාගේ ප්‍රේමෙහි පැවති අල්ලා. මොකද කිව්වේ? මාගේ ප්‍රේමෙහි පැවති අල්ලා. ආහා. ඔතන කිව්වද මගේ සේවය තුල පැවති අල්ලා? මගේ අනුග්‍රහය තුල, මගේ ආශිර්වාදය තුල? ප්‍රේමය තුළ. ඒ ආදරේ පියාණන් වහන්සේ උන්වහන්සේට ආදරය කළා වගේ යේසුස් වහන්සේ අපිට ආදරය කළා. නැත්තම් කොහොමද කුරුසේ මැරෙන්නේ? හිතන්න, යේසුස් වහන්සේ වගේ කෙනෙක් කුරුසක මැරෙන්න ඕනේ නැහැ. කොටින්ම ලෝකෙට එන්න ඕනෙත් නැහැ. හරිනම් මොකදරද කරන්න ඕනේ? උඩ ඉඳ ෆූ පිම්බා ලෝකෙ ඉවරයි. හැබැයි ඒ ආදරේ මොකද්ද කළේ? ඒ ආදරේ නිසා උන්වහන්සේ මිනිහෙක් වගේ ලෝකෙට ආවා. ඒකම ඇති. හැබැයි ඒ විතරක් නෙමෙයි, එයා මේ ගැලවීම ලබා දෙන්න ආපු මිනිස්සුන්ගෙම ගුටි කෑවා, අපහාස වින්දා. එයාම හදපු ගහක එල්ලුණා. මිනිස්සු එයාගෙම දරුවෝ. එයා මේ ආදරය කළා ගලවන්න ආපු දරුවෝ. එයාගෙම අය එයාට ඇන ගැහුවා ගහට තියලා. මේ ඔක්කොම කරද්දි කට වහගෙන හිටියා. බයිබලේ කියනවා උන්වහන්සේ කට ඇරියේ නැහැ කියලා. ඇයි දන්නවද? උන්වහන්සේ ඒකට තමයි යාඥා කරේ ගෙත්සමනී උයනේදී. යේසුස් වහන්සේ නිකං හරි කට ඇරලා කිව්වනම් පියාණනි දූත හමුදාවක් එවන්න කියලා මොකද වෙන්නේ? දූත හමුදාවක් එනවා. උන්වහන්සේව අරන් යයි. අපිට මොකද වෙන්නේ? ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ මට ශක්තිය දෙන්න ස්වාමිනේ මේ දේ කරන්න. මොකක් නිසාද? ආදරේ නිසා. ඒක නිසා තමයි කිව්වේ මගේ ආදරය තුල රැඳෙන්න. මගේ ආදරය තුල රැඳෙන්න. අනිත් දේවල් ඊට පස්සේ මගේ ආදරය තුල රැඳෙන්න කියලා උන්වහන්සේ කිව්වා. ඊළඟ පදේ මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමයේ යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා ආරක්ෂා කරවු නම් මාගේ ප්‍රේමෙහි පවතින්නහුය. මාගේ ආඥා ආරක්ෂා කරයි නම් මොකද වෙන්නේ? ප්‍රේමය තුල දැන් පොඩි ප්‍රශ්නයක් වෙනවා නේද? ආඥා රක්ෂා කරනවා කිව්වහම අපිට ටක් ගාලා එනවා මොනවාද? 10 commandments එක ඔළුවට එනවා. හරිද?
ආපු ගමන් ආයෙනම් ඒව තමයි ආරක්ෂා කරන්නේ. එතකොට අපි හරි නීතියට අනුව මම මේක 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 කරා කියලා තමයි අපිට ඔළුවට එන්නේ නේ එකපාරට. උන්වහන්සේ කතා කරන්නේ ඒ ආඥා ගැන නෙමෙයි. පියාණන් වහන්සේගේ ආඥාවන් යේසුස් වහන්සේ ආරක්ෂා කළා. ඒ වගේම උන්වහන්සේ කියනවා මගේ ආඥා. හරිද? මාගේ ආඥා. පියාණන් වහන්සේගේ ආඥා නෙමෙයි. පියාණන් වහන්සේගේ ආඥාවන් උන්වහන්සේ ආරක්ෂා කළා. ඒ වගේ නුඹලා මගේ ආඥා ආරක්ෂා කරපල්ලා. එහෙම කියලා යේසුස් වහන්සේ ඊළඟ පදේ මොකද්ද කියන්නේ? මාගේ ප්‍රීතිය නුඹලා තුලේ පවතින පිණිසද, අහා, නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසද මේ දේවල් නුඹලාට කියවෙමි. මම ඒක තමයි කිව්වේ බ්‍රදර්, ඔයා මගේ අත්තිවරම දැම්මා කියලා. මිනිසුන්ට අද ප්‍රීතිය නැත්තේ ඇයි? නිදහස නැත්තේ ඇයි? වාස කිව්වා වගේ අපිට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අනාගත්තා. ඊට පස්සේ යේසුස් වහන්සේ ආවා. උන්වහන්සේ අපිට දුන්න නිදහස. දැන් අපි ඒකිනුත් ඈත් වෙලා. ඇයි ඒ? නොසලකා හැරලා ඊට වඩා වැදගත් දේවල් යයි අපිට හිතන දේවල් දිහා අපේ අවධානය යොමු වෙලා යොමු කරවලා දන්නෙම නෑ. අපි අරන් ගිහිල්ලා හරවලා. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අර ජෝයි එක නැහැ, නිදහස නැහැ. වැඩ කරනවා, වැඩ කරනවා, ප්‍රීතිය නැහැ, නිදහස නැහැ. සමහර වෙලාවට මේ සේවය කරන එකත් ප්‍රශ්නයක්, කරදරයක්. දැන් සේවය කිව්වහම ඔගොල්ලෝ හිතන්නේපා මට එක ප්‍රශ්නයක්, මම කරන්නේ ජොබ් එකක් නේ බිස්නස් එකක් නේ කියලා. මං කියලා තියෙනවා ජොබ් එකයි බිස්නස් එකයි මොකද්ද? සේවය. ඕගොල්ලෝ කරන රස්සාව, ඕගොල්ලෝ කරන ව්‍යාපාරය ඕගොල්ලන්ගේ සේවය. එහෙමද? ඒකට කවුරුත් ඔළුව හල්ලන්නේ නැහැ. ඕගොල්ලෝ රස්සාව කරන්නේ සල්ලි හම්බ කරන්න නම් ඕගොල්ලන්ගේ ලෝකයාගේ අතර ඇති වෙනසක් නැහැ. ඕගොල්ලෝ ව්‍යාපාරය කරන්නේ සල්ලි හම්බ කරලා ලාභ ලබන්න නම් ලෝක මිනිස්සු ඕගොල්ලෝ අතර වෙනසක් නැහැ. එහෙනම් ඕගොල්ලෝ ක්‍රිස්තියානිය, සෝරි, ක්‍රිස්තියානි නෙමෙයි ක්‍රිස්තියානියයි. සමහවෙන්න ඒක තමයි ඇත්ත. දෙවියන් වහන්සේ ළඟට ආවම, යේසුස් වහන්සේ ළඟට ආවම අපි රස්සාව කරන්නේ ඇයි දන්නවද? ඒ රස්සාව කරන ස්ථානයට ආලෝකයක් වෙන පිණිස. දෙවියන් වහන්සේ ඒක නිසා තමයි ඔබ එතනට අරන් යන්නේ. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ඔබගේ අනිත් අයට ආලෝකයක් වෙන්න තමයි ඔබගේ ව්‍යාපාරයට උන්වහන්සේ අරන් ගිහිල්ලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි දෙවියන් වහන්සේකට ආශිර්වාද කරන්නේ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනකොට එලෝ එලෝ ආශිර්වාද කරනවා. ෂුවර්ණත්තන් අහන්න ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් මෙතන. ඇයි? ඒ අය ව්‍යාපාර කරන්නේ, සේවය කරන්නේ, සමාවෙන්න ජොබ් එක කරන්නේ සේවයක් හැටියට. ඒක තමයි මිනිස්ට්‍රි එක. හිතන්නේ මම එතනට ඇවිල්ලා මේ දේශනා කරන එක මිනිස්ට්‍රි කියලා. ඔයගොල්ලෝ දන්නවද මේකට වඩා රිවෝඩ් එක වැඩි ඒකට? මේ පාස්ටර් කෙනෙක් කියන්නේ, බ්‍රදර් කෙනෙක් කියන්නේ, සෝරි, වැරදුනා.
ඇයි දන්නවද? යේසුස් වහන්සේ අපිට කිව්වේ ලෝකයට ආලෝකයක් වෙන්න කියලා. හරිද? මේක ඇතුලේ ලෝකයට ආලෝකයක් වෙන්න පුළුවන්ද? මේක ඇතුලේ ඔක්කොම ඉන්නේ ආලෝකනේ. නැද්ද? ආලෝක 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 ඔක්කොම ආලෝක. වැඩක් නැහැ. එළියට ගිහිල්ලා තමයි බබලෙන්න ඕනේ. අර කිව්වා වගේ. ඇයි දන්නවද? අන්ධකාරය තියෙන්නේ එළිය නිසා. ඒ නිසා ඒ අයට රිවෝඩ් එක වැඩි. යේසුස් වහන්සේ කියනවා මේ දේ මම නුඹට කිව්වේ. මාගේ ප්‍රීතිය නුඹ තුල පවතිනවා කියන්නේ continuously. දිගටම තියෙන නිසා. තේරුණා? ගොඩක් අයට මේ ප්‍රීතිය අද නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපේ. අර ප්‍රේමය තුල පවතින්න කිව්වා. අපි ඒක ඉග්නෝ කරා. නොසලකා හැරියා. සුළු කොට සැලකුවා. වෙන වෙන දේවල් ප්‍රයෝරිටි වුණා. මුල් තැනට දැම්මා. ඒක නිකන් වෙන්නේ. ඒක ඉබේ වෙන්නේ. ඉබේ නෙමෙයි. වටා පිටාවේ ලස්සනට අපේ හතුරා ට්‍රැප් එකක් හදලා තියෙනවා. දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල පවතින එක කවදාවත් අමතක කරන්න එපා. සුළු කරන්න එපා. ඔගොල්ලෝ දන්නවද? ගායනා කළා අපි. අර අන්තිමට මම එන්නේ මේ අතිශුද්ධ ස්ථානයට කියලා. ඔබ දන්නවද ඒ අතිශුද්ධ ස්ථානය කියන තැන දෙවියන් වහන්සේගේ අභිමුඛය රඳා තියෙන ස්ථානය. ජොෂුවා මෝසස් එක්ක ඉඳද්දී මෝසස් එනවා ටැබනැකල් එකට දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න. ඇවිල්ලා කතා කරලා මෝසස් යනවා. හැබැයි ජොෂුවා එතන රැඳිලා හිටියා. ඔහු ප්‍රිය කළා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නිතරම ඉන්න. ඒක නිසා තමයි මෝසස්ගෙන් පස්සේ නායකත්වය ජොෂුවට දුන්නේ. මොකද දෙවියන් වහන්සේත් එක්ක ඉන්න එක, ඒ ආදරය තුල රැඳෙන එක, ඒ අභිමුඛයේ රැඳෙන එක ජොෂුවා ප්‍රිය කළ නිසා. නමුත් අද අපි කොච්චර බිසි වෙලාද කියනවා නම් චර්ච් එකට එන්නේ කොයි වෙලාවෙ පටින්නද කියලා බලාගන්න. ඇයි? මට වැඩ ගොඩක් තියෙනවා කරන්න. බයිබල් සටියකට එන්නේ කොහොමද? වැඩ ගොඩයි. අපි ඔක්කොම ෂෙඩියුල් කරලා එන්නේ. මේක තමයි අපේ ප්‍රයොරිටි කී අන්තිම එක. යේසුස් වහන්සේ කිව්වා මගේ ප්‍රීතිය පවතින්න නම් ආදරය තුල පවතින්න. අපි ඒකට කොම්පන්සේට් කරන නැත්නම් අපි ඒක වහගන්න තමයි අර සේවේ වෙහෙසෙනවා, මහන්සි වෙනවා, අර කරනවා, මේ කරනවා, මේ කරනවා, පුළුවන් වෙලාවට ඔක්කොම දේවල් කරලා දානවා. පුළුවන් වෙලාවට.
ඇයි අර්ග ශේප්පේ. යෙසුස් වහන්සේ කියනවා ප්‍රථම ප්‍රේමයෙන් උඹ ඇත්තලා. ගොඩක් වෙලාවට ගොඩක් ක්‍රිස්තියානි අය අර අතිශුද්ධ ස්ථානයට නෙමෙයි යන්නේ, වටේ කරගෙනවා. ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි අය ආසයි අතිශුද්ධ ස්ථානය නෙමෙයි, අර එළියේ වටේ එක දිහා බලාගෙන ඉන්න. අත්දැකීම් අරගන්න ආස නැහැ. ඔක්කොම ආස ප්‍රේක්ෂකයෝ වෙන්න. ඒක අලුත් දෙයක් නෙමෙයි. යේසුස් වහන්සේ ඉන්න කොටත් ඒක සිද්ධ වුණා. මතකද? යේසුස් වහන්සේ හාස්කමක් කරා 5000කට කණ්ඩ දුන්නා. රොටි පහකින්. ඒක අවබෝධ වුණාම මිනිස්සු මොකද කරේ? යේසුස් වහන්සේ බෝට්ටුවක නැගලා එහාට ගියාම මේගොල්ලෝ බෝට්ටු අරගෙන ගිහලා, "හා ස්වාමීනි, ඔයා මෙතනද? හලෝ කොහමද? අපිත් ආවා." යේසුස් වහන්සේ කියනවා, "උඹලා මගේ පස්සේ ආවේ හාස්කම දැකලා ඒකට ගෞරවය දෙන්න නෙමෙයි, බඩක් පිරෙන්න කාපු නිසා." එහෙම කියලා ඉවරලා යේසුස් වහන්සේ කියනවා, "මගේ මාංශය කෑවේ නැත්තම්, මගේ ලේ බිව්වේ නැත්තම් උඹලට ජීවනේ නැහැ කියලා." ඇත්තද? ආපෝ අපිට බෑ ඕකරන, අපි යනවා යන්න කියලා ගියා. ගෝලියු ටිකක් ගියා. 70. ඇයි ඒ? එන්න කැමති නෑ. ඒගොල්ලන්ට උනේ වටේ ඉඳගෙන ෂෝ එක බලන්න. ඒක නිසා ගොඩක් අය අද ෂෝ දානවා. ඉතින් සෙනග පිරිලා ෂෝ එක බලාගෙන ඉන්නවා. හරි ෂෝ, අපි ෂෝ, කාකා ෂෝ, වර ෂෝ, වේ ෂෝ, ඔක්කොම ෂෝ. එන්න කැමති නෑ. ඇයි දන්නවද? ආවොත් ලෙඩේ. ඇයි? මගේ ඩබල් ගේම් එක ගහන්න බෑනේ. මං දන්නවා ඔක්කොම. මං දන්නවා ඔක්කොම ක්‍රිස්තියානි අයගේ ගේම්. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ඩබල් ගේම් ගහන්න නෙමෙයි. මේක සීරියස් දෙයක්. ඇයි දන්නවද? ගිනි විල කියන එක ඇත්ත. ගිනි විල ගැන හද සභාවේ කතා කරන්නෙත් නෑ. ආපු ගිනි විල ආපු එපා ඒක ගැන කතා කරන්න එපා. මං කතා කරනවා. මං විතරක් නෙමෙයි, යේසුස් වහන්සේ ස්වර්ගය ගැන කිව්වට වඩා වැඩි වාර ගණනක් ගිනි විල ගැන කිව්වා. දන්නවද? ඇයි? ඒක ඇත්ත නිසා. හිතන්න එපා යේසුස් වහන්සේ පිළිගත්තාම එක වතාවක් අපි යාඥාව කරපු ගමන් ඔක්කොම හරි කියලා නැහැ. කන්‍යාවෝ 10 දෙනෙක්, 10 දෙනාම යේසුස් වහන්සේ පිළිගත්තා. හරිද? ඒ විතරක් නෙමෙයි, යේසුස් වහන්සේ එන එකත් විශ්වාස කරා 10 දෙනාම. ඒ විතරක් නෙමෙයි, පෙරමගටත් ගියා 10 දෙනා. 5 දෙනෙක් කොහටද ගියේ? ගිනි විලට. මේක සීරියස්. යේසුස් වහන්සේගේ ආදරය තුල රැඳෙන්න, එතකොට විතරයි අපිට සමාධානය, ප්‍රීතිය රැඳෙන්නේ, නිදහස රැඳෙන්නේ. ඒ ප්‍රේමයෙන් ඈත් වුණොත් අපිට වෙන්නේ වියවුල්කම, අසමාධානය. ගොඩක් ක්‍රිස්තියානියගේ හදවත්වලද තියෙන්නේ ඒක. එහෙම කියලා යාඥා කරනවා, "ස්වාමීනි, ඔබ වහන්සේගේ සමාධානය මට දෙන්න කියලා." දීලා තියෙන්නේ. ඇතුල් වෙන්න. Abide in my love. මගේ ප්‍රේමය තුල රැඳෙන්න.
ඔබ එහෙම ප්‍රේමය තුළ රැඳෙනවා නම් මෙන්න මේකයි වෙන්නේ. මේක තමයි යේසුස් වහන්සේගේ යන උන්වහන්සේ කිව්වේ කරන්න කියලා. මෙන්න මේක මොකද්ද? යොහන් 15:12 වෙනි පදය, මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපල්ලා යනුය. මම මේක රිපීට් කරලා ඇති මෙතන ඉඳලාම කී වතාවක්ද කියලා මම දන්නේ. ඕක තමයි ආඥාව. පියාණන් වහන්සේගේ ආඥා උන්වහන්සේ පිළි අරගෙන නැත්නම් උන්වහන්සේ ක්‍රියාත්මක කළා කීකරු වෙලා පියාණන් වහන්සේගේ ආදරය තුල රැඳුණා වාගේ. හරිද? අපිට කියනවා යේසුස් වහන්සේගේ ආඥා තුල රැඳෙන්න. හරිද? ක්‍රියාත්මක කරන්න, කීකරු වෙන්න. එවිට අපි උන්වහන්සේගේ ආදරේ ඉන්න බව අපිට වැටහෙනවා. දන්නවා. මොකද ආඥාව? මම නුඹට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඒක කරන්න බැහැ අපි උන්වහන්සේගේ ප්‍රේමය තුල නැත්තම්. තේරුණාද? ඒක තමයි ලකුණ. අපි හිතලා ආදරය කරන්න ඕනේ නැහැ. ඒක ඔටෝමැටික් එනවා. යේසුස් වහන්සේ අපිට ආදරේ පෙන්වුවේ උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා අපි වෙනුවෙන්. ඊළඟ පදේ කියන්නේ ඒක තමයි. උන්වහන්සේගේ ආදරේ යේසුස් වහන්සේ අපිට පෙන්වුවේ ජීවිතය පූජා කරලා. මොකද තමන්ගේ යහළුවන් වෙනුවෙන් ජීවිතය පූජා කරන එක තරම් උතුම් ආදරයක් නැහැ කියලා උන්වහන්සේ කිව්වා. ග්‍රේටර් ලව්. බලන්න, යේසුස් වහන්සේගේ ආදරය තුළ හිටියාම අපිට ප්‍රීතිය සමාදානය ඇති වෙනවා විතරක් නෙමෙයි, අපිට හතුරෝ නැති වෙනවා. ඇයි? උන්වහන්සේ ආදරය කළේ එයාට ආදරය කරපු අයට විතරක් නෙමෙයි, එයාට වෛර කරපු අයටත් එයා ආදරය කළා. හැමෝටම මේ ඔක්කොටම රහස මොකද්ද? ආදරය තුල රැඳෙන්න. ඒක නිසා තමයි අර එපිස සභාවට කිව්වේ, උඹ මොන දේ කළා, තිවසීම තිබුණත්, මහන්සි වුණත්, වෙහෙස වුණත්, අරව කරත්, මේව කරත්, ඔක්කොම කරත් වැඩක් නැහැ. ඇයි දන්නවද? ඉම්පෝර්ටන්ට් එක නැහැ, වැදගත් දේ නැහැ. මොකද්ද? ඉස්සර තිබිච්ච ආදරේ නැහැ. ඒකෙන් ඈත් වෙලා. ඒ ආදරේ ආවහම මොකද වුනේ? මිනිස්සුන්ට ආදරේ නිසා සේවය කළා. යේසුස් වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙලා ඒ ආදරේ නිසා මිනිස්සුන්ට ආදරයක් ඇති වෙනවා. ඒ ආදරේ නිසා මිනිස්සුන්ට ගිහිල්ලා සේවය කරා. අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේට නෙමෙයි. හරිද? මං කියලා තියෙනවා දෙවියන් වහන්සේට සේවය කරන්න එපා. එංගලගේ පාස් දෙන්න කියලා දෙවියන් සේවය කරන්න එපා කියලා. දෙවියන් වහන්සේට සේවය කරන්න එපා. දෙවියන් වහන්සේගේ සේවය කරන්න. මොකද උන්වහන්සේට සේවය කරන්න දාස් ගණන් ඒන්ජල්ස් ලයිනවා. හැබැයි උන්වහන්සේගේ සේවය කරන්න ඕනේ පොළවේ අපි. Do his work. උන්වහන්සේගේ ක්‍රියාව.
ආදරේ වුණා මොකද නද වෙන්නේ? අපි කරන්නේ උන්වහන්සේගේ සේවය. හැබැයි අපි ආදරෙන් ඈත් වුණා මොකද නද වෙන්නේ? අපි උන්වහන්සේට සේවය කරන්න උත්සාහ කරනවා අපේ දේවල් වලින්. ඒතර මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක. ඇයි? සප්ලයි එක නැහැ. ඒක නිසා තමයි සමහර වෙලාවට හිඟා කණ්ඩ සිද්ධ වෙන්නේ. ගෝඩ් ටීවී එකේ සමහර වෙලාවට හිඟා කනවා. ලැජ්ජයි මට. සමහර අය මගෙන් අන්නි භක්තික ඇවිල්ලා අහනවා, මේ ඕගලංගේ යාගේ මේ සල්ලි ඉල්ලනවා නේ ගොඩක්. දෙවියන් වහන්සේට සල්ලි නැතුව ඇතිනේ. අපහාසයට අහන්නේ. ඉතින් උත්තර දෙන්න බෑ මට. ඇයි දන්නද? අර පීන ප්‍රසිද්ධිය ඉල්ලනවානේ. දෙන්න යන්න ෆෝන් එක ළඟට. දැන් කෝල් කරන්න 100යි 200යි. අපි සේවය කරන්නේ, අපි කරන්නේ එයාගේ සේවය නම් සපයන්න ඕනේ කවුද? එයා. මිනිස්සු නෙමෙයි. සපයින් එන්න ඕනේ එහෙන්. මිනිස්සු හරහා තමයි එන්නේ. හැබැයි හිඟා කන්න ඕනේ නෑ. ඇයි? එයාගේ සේවය. අපි සේවකයෝ. මාස්ටර් මේක ආඩුයි. ඔයා දෙන්න. දුන්නත්නම් ස්වාමීනි නම් කරන්න බෑද? කරන්න දෙයක් නෑ. එච්චරයි. මොකද අපේ සේවයක්ද මේක? නෑ. මගේ නම් නෙමෙයි. මම මේක කොහොම හරි කරන්න ඕනේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. මම කොහොම හරි මේ දේ කරනවා. දෙවියන් වහන්සේ හිඟන්නේක් නෙමෙයි. දෙවියන් වහන්සේව ලැජ්ජ කරන්න එපා. උන්වහන්සේට රත්තරන් රිදී විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන වස්තුව අයිති. උන්වහන්සේට ඕන දෙයක් ඕන වෙලාවට සපයන්න පුළුවන්. උන්වහන්සේගේ සේවයට උන්වහන්සේ එක කරනවා. එයාගේ සේවය නම් ප්‍රශ්න තියෙන. අපි ටිකක් වෙලා ගිහිල්ලා අර දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වුණාම මොකද නද වෙන්නේ? අපි එයාට සේවය කරනවා අපේ රිසෝර්සස් වලින්, අපේ දේවල් වලින්. ඉතින් මොකද වෙන්නේ? අපිට හිඟයිනේ. මූලික දේ කිතුණු ජීවිතේ මූලික දේ දෙවියන් වහන්සේගේ, යේසුස් වහන්සේගේ ප්‍රේමය තුල රැඳෙන්න. එහෙම රැඳෙනවා නම් කිසි කෙනෙකුට බය වෙන්නෙත් නැහැ. කිසි කෙනෙකුට යටත් වෙන්නෙත් නැහැ. දෙවියන් වහන්සේට හැර. ඇයි දන්නවද? අපි උන්වහන්සේගේ ප්‍රේමයේ ඉන්නවා. හැබැයි අපි හැමෝටම ආදරය කරනවා යේසුස් වහන්සේ ආදරය කළා වගේ. ඒක අපේ ඇතුළාන්තයෙන් එන දෙයක්. හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඇයි? අපි ඉන්නේ ආදරේ මුල් බැහැලා. අපි තුලින් නිකුත් වෙන්නේ ඒ ආදරය. ඒක තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල අපිට තියෙන ප්‍රීතිය, සමාදානය. මේ ඔක්කොම එන්නේ අන්න එතන. මේ ක්‍රියාව කරන පිණිස දෙවියන් වහන්සේ අපිට අවස්ථාව, අනුග්‍රහය දීලා තියෙනවා. ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි අයට එන අභියෝගය තමයි ලෝකයත් එක්ක ඉන්නකොට තෝරා ගැනීම කරන්න වෙනවා. දෙවියන් වහන්සේගේ ආදරය තුල ඉන්නවා නම්, උන්වහන්සේගේ සමාදානය අපිට තියෙනවා නම් මොකදනොත් අපි කරන්නේ? කවදාවත් යේසුස් වහන්සේට විරුද්ධ වෙන්නේ නැහැ. යේසුස් වහන්සේව අපහසුතාවයට නැත්නම් අපහාසයට ලක් කරන්නේ නැහැ. හැබැයි අපි යේසුස් වහන්සේගේ ආදරයෙන් ඈත් වෙලා නම් අපිට අස්ථීර භාවය තියෙනවා. ඒතර මොකදනොත් වෙන්නේ? සමහර වෙලාවට ලෝකයට ගියාම අපිට සිද්ධ වෙනවා, අපිට හිතෙනවා කොම්ප්‍රොමයිස් කරන්න. මං කියන උදාහරණයක්. මං දන්නවා කට්ටිය බලන් ඉන්නවා ටිකක්, මොකක් ගැනද මම මේ කතා කරන්නේ කියලා. මීට ඉස්සර, මීට අවුරුදු 98 97 මම රැකියාව කරපු ස්ථානයේ, රැකියාව නෙවෙයි මගේ ව්‍යාපාරය,
හවුල් ව්‍යාපාරයක්. ඒ හවුල් වෙලා හිටපු කෙනා දෙවියන් වහන්සේට විරුද්ධව දේවල් ටිකක් කරන්න කියලා මට කිව්වා. මං කෝ බෑ, මං කරන්නේ නැහැ. අපි දෙන්න අතර ආගිමන්ට් එකක් ඇති වෙලා ඒ කම්පැනි එකේ මම අස්සුණා. මගේ ෂෙයාස් තිබුණා 140ක් ඒ කම්පැනි එකේ. මම 140 ෂෙයාස් මෙයාට ලිව්වා පාරට බැස්සා. එයා මට සුමාන දෙකක් දුන්නා. කල්පනා කරන්න මං කමට විනාඩි දෙකක්වත් ඕනේ නැහැ. මගේ දෙවියන් වහන්සේට පුළුවන් මාව බලා ගන්න. මම එයාගේ ෆෝන් එකයි වාහනේ යතුරුයි ඔක්කොම දීලා මං එලිට බැස්සා. ඇයි දන්නවද? මම උන්වහන්සේගේ ආදරය තුල හිටපු නිසා. මට ස්ථිරභාවයක් තිබුණා. ඒ දේම මෙතන ඉන්න පුතෙක් අද නැහැ. ඩෙන්ගු හැදිලා හිටියේ. ගිය සුමානේ එයා රැකියා කරන ස්ථානේ එයාට කිව්වා පානපත්තු කරන්න කියලා. එයා කිව්වා බෑ කියලා. නෑ ඔයා ජොබ් එක කරනවා නම් පානපත්තු කරන්න ඕනි කිව්වා. මං කමං ජොබ් එක කරන්නේ මං අස් වෙනවා කියලා ලීමනක් දීලා ඉල්ලා අස්ුණා. කල්පනා කරලා සාකච්ඡා කරලා තීරණ ගන්න ගියේ නෑ. ඇයි දන්නවද? ඒ ආදරය තුල ඉන්නවා නම් ඒක එනවා. දෙවියන් වහන්සේගේ ආදරය තුල රැඳෙනවා නම්, යේසුස් වහන්සේගේ ආදරය තුල ඉන්නවා නම් ඒක තමයි අපේ ජීවිතේ එකම දේ. හැබැයි අද ගොඩක් ක්‍රිස්තියානි අය වටේ කරකිලා කරකිලා ඉඳලා ආදරයට තුල් වෙන්නේ වටේ කරකිනවා. ඒක නිසා මොකද වෙන්නේ? එක එක දේවල් කරනවා මිනිස්සුන්ව සන්තෝෂ කරන්න. ඇයි මම මේක කරේ නැත්නම් මිනිස්සු තරහ වෙයි, අප්සෙට් වෙයි. සමහර අය කියන්නේ නැති උපදෙස් දෙන්න දෙයක් පුතා ඇහුවා නම් එහෙම මේ ජොබ් එක නැති කරගන්න එපා පිස්සුද. ඕක තිබ්බයි කියලා මුකුත් නැහැ. වානිකන් යේසුස් අතර යාඥා කර කර පහන තියන්න. අරගෙනට යාඥා කළා කණ්ඩ කියලා පිදේනි. එහෙම අයත් ඉන්නවනේ පිදේනි කන්න. ආ යාඥා කළා කන්න ප්‍රශ්න නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි අර ආදරය තුල වටේ කරගන්නේ? යේසුස් වහන්සේගේ ආදරය තුල රැඳෙන්න මූලික දේ ඒකයි. අපි ඒක කළා එක කාලයක්, අපිට තිබුණා ඒක. යේසුස් වහන්සේ වඳුන ගත්ත අලුත්ම අපි තිබුණා ඒක. නොදැනුවත්වම අපෙන් ඒක ටික ටික අපි ඈත් වෙලා ඒකේ දන්නේම නැහැ. විවිධ කාරණා, විවිධ හේතු අපි ඒකෙන් ඈත් වෙලා. ඒ ඈත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අසමාදානය එනවා, ප්‍රීතිය නැහැ, හැම වෙලාවෙම කනස්සලු වෙලා, හැම වෙලාවෙම දන්නේ නැහැ මොකද කරන්න කියලා. අර 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 මොනවද කියන්නේ හොට් බ්‍රික්ස් වල ඉන්නවා. දන්නේ නැහැ මොකද කරන්න කියලා. අස්ථිරභාවය. මේ ඔක්කොම එන්නේ ඒක නිසා. රැඳෙන්න යේසුස් වහන්සේගේ ආදරය තුල. රැඳෙනවා නම් ඔබ ආදරය කරයි අනිත් අයට. ඒ කියන්නේ පැත්ත ඔබ ආදරය කරනවා නම් එකිනෙක කෙනාට යේසුස් වහන්සේ ආදරය කළා වගේ උන්වහන්සේගේ ප්‍රේමය තුල රැඳෙනවා. යේසුස් වහන්සේ අපිට දෙන්නේ පුදුම අභිරහසක්. ඒක උන්වහන්සේ ස්ථිර කරන එලිදරව් පුතේ ආපහු අවුරුදු 50කට 60කට පස්සේ මේක කියලා අවුරුදු 60කට පස්සේ තමයි එලිදරව් පුත කිව්වේ. ප්‍රථම ප්‍රේමය, උන්වහන්සේගේ ප්‍රේමය තුල රැඳීම අනිවාර්යයි ක්‍රිස්තියානි කෙනෙකුට. ඒක හරහා තමයි අනිත් සියලු දේ අපිට ලැබෙන්නේ. අපි කරන්න ඕනේ, අපි සේවය කරන්නේ ආදරේ ප්‍රතිඵලයක් හැටියට. අපි ක්‍රියා කරන්න ඕනේ ඒ ආදරේ ප්‍රතිඵලයක් හැටියට. ඒ ආදරය තුල රැඳෙන්න, ඒ ආදරය හඳුන ගන්න. සමහර වෙලාවට සමහර ක්‍රිස්තියානි අය ඉන්නවා චර්ච් එකට ඇවිල්ලා අවුරුදු ගාණක් ගියත් යේසුස් වහන්සේගේ ආදරය අත්දැකලා නැහැ. මොකද ඒගොල්ලෝ අත්දැකලා තියෙන්නේ හාස්කම විතරයි.
මට යමක් ලබා ගන්න තමයි මං ඇවිල්ලා තියෙන්නේ චර්ච් එකට. හැමදාම හිතුවේ මං කොහොමද ළමයි යමක් ලබා ගන්න කියලා විතරයි. ඒ නිසා හාස්කම විතරයි අත්දැකලා තියෙන්නේ. ආදරය අත්දැකලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? හාස්කම ප්‍රතික්ෂේප වෙච්ච ගමන් දෙවෙනසත් ඇරලා ගියා. ඒක නිසා තමයි චර්ච් එකට එනවා යනවා. යේසුස් වහන්සේගේ ආදරය අත්දැක්කොත්, මේ ආදරේ හරියට අත්දැක්කොත්, පිස්තෝලයක් තිබ්බත් මෙතන්ට යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කොලම්බයින් ඉස්කෝලේ මීට අවුරුදු 20 ගානකට ඉස්සලා CNN එකේ පෙන්නවා. අර වෙඩි තියන්න ආපු ඉස්කෝලේකට පැනලා වෙඩි තිබ්බ ඉස්සල්ලාම ඇමරිකාවේ අවුරුදු 14යි ගෑනු ළමයා රේචල්. ඒ කොල්ලා ඇවිල්ලා පිස්තෝලේ තුවක්කු දික් කරලා ඇහුවලු, "Do you love Jesus?" ඔබ ජීසස්ට ආදරේද කියලා. මේ තුවක්කු දික් කරලා වයස අවුරුදු 14ක ගෑනු ළමයෙකුට තුවක්කු දික් කරලා අහනවා, "උඹ ජීසස්ට ආදරේද?" ඒ ගෑනු ළමයා තුවක්කුව දිහා බල්ලා මුණ දිහා බල්ලා කිව්වා, "ඔව්" කියලා. කකුලට වෙඩි තිබ්බා. අවුරුදු 14ක ගෑනු ළමෙක් ලේ ගලාගෙන යද්දි රිදෙද්දි කෑ ගහද්දි ආපහු අහනවා, "Do you still love Jesus?" අඬ අඬ කෑ ගහලා කිව්වලු, "Yes" කියලා. හරියට කරේ මොකද නේද? Go and meet him. ඔළුවට තිබ්බා. මං අහනවා, "අද ක්‍රිස්තියානි කී දෙනෙක් කරයිද?" මොකද ගොඩක් අය ඇවිල්ලා ඉන්නේ හාස්කම අත්දකින්න මිසක් ඒ ආදරය අත්දකලා නෙමෙයි. ඒ නිසා ජීවිතේ වටිනවා අනිත් ඔක්කොටම වඩා. ඒක බේරගන්න මොනවා හරි කියනවා. හැබැයි අර ළමයා යේසුස් වහන්සේගේ ආදරය අත්දකලා තිබිච්ච නිසා එයාට ඒක ජීවිතේ ඕනෙත් නැහැ. ඒ ආදරේ වටිනවා ඊට වඩා. ඒක තමයි ක්‍රියාපොතේ සබාවත් කළේ. නීරෝ ලක්ෂ ගණන් සෙනගව සිංහයන්ට කණ්ඩ දානකොට ඒගොල්ලෝ සිංහයෝ ඉස්සරහට ගිය ගීතිකා කී කිය. ඇයි මේ ජීවිතයට වඩා වටිනවා ඒ ආදරේ? අද කී දෙනෙක් කරයිද? චර්ච් එකට ගලක් ගැහුවොත් ඊළඟට සර්විස් එකට එන්නේ නැහැ. අපෝ මට බෑ ගුටි ගන්න. ආදරේ. හැබැයි කියන්නේ මුළු ලෝකෙම අතහැරලා ඔබ ළඟට හිමි. අයියෝ. බොරු. ගලක් ගැහුවොත් ඇති. මේ ඔක්කොටම හේතුව තමයි යේසුස් වහන්සේගේ ආදරය තුල නෙමෙයි ඉන්නේ. බොරු ෂෝ එකට ඇවිල්ලා තියෙන්නේ බලාගෙන ප්‍රේක්ෂකයෝ වගේ. මගේ යමක් දහක, මගේ යමක් කර, මගේ අරක් කරගන්න, මගේ මේක කරගන්න, ඔක්කොම කර. ඒකට තමයි ඉන්නේ. හැබැයි එහෙම ආයට ඇතුළාන්ත ප්‍රීතිය නැහැ. සමාදානෙ නැහැ. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ පියාණන් වහන්සේගේ ප්‍රේමය තුල හිටියා කියලා. හරිද? උන්වහන්සේ කොහොමද හිටියේ මේ පොළවේ ඉන්නකොට? කුණාටුවක් යන වෙලාවේ බෝට්ටුවේ යේසුස් වහන්සේ නිදියගෙන හිටියා. ඇයි? කොහොමද ඒක කරන්නේ? බෝට්ටුවකම හිතන්න එපා මේ ටයිටැනික් කියලා. බෝට්ටුවක් තිබුණේ. කුණාටුවක් වුණාම බෝට්ටුව එහාට මෙහාට පැද්දෙනවා. යේසුස් වහන්සේ හොඳට නිදි. ගෝලයන්ට හෙන අප්සට් ගියා වැඩේට. ඇයි? මේ අපි පෙරලලා විනාශ වෙන්න නෝ. මෙයා හොඳට ගොරෝගොර උපුති. ගෙරුවා දන්නේ නැහැ උපුති. කොහොමද යේසුස් වහන්සේ පුතිය ගත්තේ? කොහොමද ඒ වගේ අවස්ථාවක නිින්ද යන්නේ? යේසුස් වහන්සේ හිටියේ පියාණන් වහන්සේගේ ආදරය තුළ. එයා දන්න මට මොකුත් වෙන්නේ නැහැ. මම පියාණන් වහන්සේගේ ආදරය තුළ ඉන්නේ, මට කිසි ප්‍රශ්නයක් නැහැ. කුණාටු අයියෝ සුළු දෙයක්. ඒක නැගිටලා අරගෙන නැගිටတော့ මට ඇදහිලා නැද්ද? බිස්තිල්.
කුණාටු නැවතුනා. රහස මොකද්ද? ආදරය තුල ඉන්න. උන්වහන්සේගේ ආදරය තුල ඉන්න. ප්‍රථම ප්‍රේමය. ඈත් වෙන්න එපා. එලිදරව පොතේ දෙවනි පරිච්ඡේදයේ අපි කියවමු. පස්වෙනි පදේ. වේකීලා අවසන්. එලිදරව දෙවනි පරිච්ඡේදයේ පස්වෙනි පදය. එබැවින් උඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහිකොට. පශ්චාත්තාපව පළමු ක්‍රියාව ක්‍රියාවන් කරපන්න. පොඩකින්. ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? චෝදනාව මොකද්ද? ප්‍රේමයෙන් ඈත් වෙච්ච එක. හරිද? ක්‍රියාව ගැන අප්සෙට් එකක් තිබුණේ නැහැ. මෙතන දැන් උත්තරේදි මොකද කියන්නේ? පසුතැවිලා ඇවිල්ලා ප්‍රථම ප්‍රේමයට අතුල් වෙන්න කියලාද කිව්වේ? පළමු ක්‍රියා කරා. ඒ කියන්නේ උඹලා මේ කරන ක්‍රියා ඔක්කොම හොඳ වුණාට වැඩක් නැහැ. ඇයි ඒවා කරන්නේ? කරන්න ඕන නිසා. බේරෙන්න ඕන නිසා. ආදරේ නිසා නෙමෙයි. නමුත් ආදරෙත් එක්ක තියෙනකොට ඒ කරන ක්‍රියා ඒවා තමයි උඹ ඉස්සර කරේ. අන්න ඒ ක්‍රියා කරන්න. ඒ ක්‍රියාව කරන්න. ආදරේ නිසා. වෙන දේවල් නිසා නෙමෙයි. ආදරේ නිසා. අපි සේවය කරන්නේ දෙවියන් වහන්සේගේ සේවය මිනිස්සුන්ට. ඒ ආදරේ කරන්න නම් අනිත් අයට අපි තුල ආදරයක් තියෙන්න ඕනේ. ඒ සේවය කරන්න නම්. ආදරය ඇති වෙන්නේ යේසුස් වහන්සේගේ ආදරය තුල හිටියොත් විතරයි. ආමෙන්. දෙවියන් වහන්සේ සෙනගක්ව හොයනවා මේ අවසාන කාලේ. ඒ ආදරය තුල රැඳිලා ලෝකයට ගිහිල්ලා ඒ ආදරේ ලෝකයට බෙදා දෙන සෙනගක්. හැබැයි යන්න ඉස්සල්ලා රැඳෙන්න ඕනේ. උන්වහන්සේ අද කියන්නේ රැඳෙන්න. උන්වහන්සේගේ ආදරේ. එතකොට ඔබ පාරේ යනකොට හෙවණැල්ල වැටිලා මිනිස්සු සුව වෙන්න පුළුවන්. මොකද ඒක කරන්න උන්වහන්සේ නිසා. බබලෙන්න කිව්වේ ඒකයි. ලෝකේට අන්ධකාරය තියෙනවා. ඉස්සරහට තවත් එනවා. ඉස්සරහට එනවා. තාම හරියට ආවේ නැහැ. තව ඉස්සරහට සෑහෙන දේවල් වෙනවා. ඒවා වෙනකොට දෙවියන් වහන්සේගේ ආදරය වෙන්න. දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන සෙනගක් දෙවියන් වහන්සේ ලෝකය පුරා ව්‍යාප්ත කරන්න උන්වහන්සේ සූදානම් වෙනවා. හොයන. මේ ඔක්කොගෙම තියෙන්නේ එකම දෙයක්. හරි සරල දෙයක් තියෙනවා. ආදරය තුල රැඳෙන්න. ඒ ආදරය බෙදා ගන්න. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ තුල රැඳෙන්න අත්ත මිදි වැලට සම්බන්ධ වුණොත් විතරයි ඵල දරන්නේ. රොකට් සයන්ස් නෙමෙයි. සරලයි. රැඳෙන්න. ඉතුරු ටික උන්වහන්සේ කරයි. ඉතුරු ටික උන්වහන්සේ කරයි. ඒ ආදරය තුල ඉන්නකොට අපිට
අර පීඩාව නැත්තම් අපිට ප්‍රශ්න එනකොට සැලෙන්නේ නැහැ අපි. සැලෙන්න බැහැනි. අධෛර්ය වෙන්නේ නැහැ අපි. මට වුණා එක පහුගිය දවස්වල. මං කියලා තියෙනවා. උන්වහන්සේ මට කතා කරලා කිව්වේ ඒකයි. මමත් මේ අනිත් අය වගේම මේ ක්‍රියාව නිසා වෙහෙසටපත් වෙන්න ගියා. මට මේ ප්‍රශ්න එනකොට මම පොඩ්ඩක් හිලා වුණා. මම දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් මම ඇහුවා, ස්වාමීනි ඇයි මේක වෙන්නේ? උන්වහන්සේ මට කිව්වේ ප්‍රථම ප්‍රේමයෙන් උඹ ඈත් වුණා වැඩ නිසා. ඇයි මට අතනින් ඉන්විටේෂන් මෙතනින් ඉන්විටේෂන් අරහෙන් මෙහෙන් කතා කරන්නේ? මට හරි බිසි වුණා. උන්වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතේ මුල් තැන. ප්‍රථම දේ මම රැඳෙනවා. ඉතුරු ටික උන්වහන්සේ කරයි. දැන් මට කවුරු මොනා කිව්වත් මට වැඩක් නැහැ. මම සැලෙන්නේ නැහැ. මට ප්‍රශ්න නැහැ. මං කිව්ව මට පොඩ්ඩක් වෙහෙස තිබුණාද? ඇඟට උන්වහන්සේ මට ශක්තිය දුන්නා. ඇයි? මගේ වැඩක් නෙමෙයි මේ. අපි ආඥා කරමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේ ඉදිරියට එනවා. ස්වාමිනී, මේ සන්ධ්‍යාවේ අපි අපි ගැනම විමසමු. ස්වාමිනිය, ඔබ වහන්සේ ඒ හඳුනාගත් මුල් කාලයේදී ඔබ වහන්සේත් එක්ක ඒ ගත කරපු මුල් කාලයේදී ඔබ වහන්සේ අපගේ ජීවිතවල තිබ්බ තැබුව, ප්‍රීතිය, සමාධානය ස්වාමිනී අපෙන් ඈත් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වෙලා කියන එකයි. ස්වාමිනී, සමාවෙන්න. සමාවෙන්න ස්වාමිනී. ස්වාමිනී, ආපහු ඔබ වහන්සේගේ ඒ අපි ආරම්භයේදී අත්දැක්ක ඒ ආදරය ආපහු අත්දකින්න පිණිස අපි එකින් එක්කිනාව ස්වාමිනිය ඔබ වහන්සේ ස්පර්ශ කරමින් ඒ ආදරය වෙත රැගෙන යන්න ස්වාමිනිය. පියාණන් ඔබ වහන්සේ බලාගෙන ඉන්නවා, අත් දෙක විහිදවාගෙන අපිව පිළිගන්න ස්වාමිනිය. ස්වාමිනිය, අපිට උපකාර කරන්න ස්වාමිනී ආදරය තුල රැඳෙන්න. මේ මුළු ලෝකේ තියෙන සියලු දේ අතහැර දෙවනි ස්ථානයට දාලා ඔබ වහන්සේ තුල රැඳෙන එක, ඔබ වහන්සේගේ ප්‍රේමය තුල රැඳීම අපේ ජීවිතයේ මුල් කාරණාව බවට පත් කරගන්න ඒ තීරණය ගන්න ස්වාමිනී අපිට උපකාර කරන්න ස්වාමිනී. නිර්භීතකම දෙන්න ස්වාමිනී. ස්වාමිනේ, මෙතන සිටින සියලු දෙනාද, අපිත් එක්ක ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ වෙන සියලු දෙනාද ඔබ වහන්සේගේ හස්තය බාර කරනවා ස්වාමිනේ, යටත් කරනවා. මේ සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරනවා ස්වාමිනේ. ඒ ප්‍රථම ප්‍රේමයට ඇතුල්ව ඒ ප්‍රථම ක්‍රියා කරන පිණිස ශුද්ධාත්මයන්නි මග පෙන්වන්න අප සියලු දෙනාට
ලෝකයේ අන්ධකාරය වැඩි වෙන විට ඔබ වහන්සේ වෙනුවෙන් බැබලෙන්න, ඔබ වහන්සේගේ ආලෝකය විහිදවන්න අප සියලු දෙනාව අරන් ස්වාමීනි පාවිච්චි කරන පිණිස මෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය තුල යෙසුනි අපි එකිනෙකේනාව රඳව ගන්න කියලා අපි ඉල්ලනවා. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසා අපි ඔබ වහන්සේට විතරක් දෙනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.